පියාණෙනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ ධර්ම මාර්ගයේ ගමන් කරන මුල් අවස්ථාවලදී මේ මේ ආත්මෙදී දුරින් ඇසුරු කරන අය ගැන පහුගිය ආත්මවල තිබිච්ච කිට්ටු ඥාති සම්බන්ධතා ගැන අනුමාන ඥානයක් ඇති වෙලා වංචක ධර්මයක් විදිහට ගමන ප්‍රමාද වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒවා වෙනවා. ඒවත් මේ කම්මාවරණ හැටියට විපාකාවරණ හැටියට ඒවත් උරුම වෙනවා. එහෙමත් වෙනවා. ඒවත් නිච්ච කරගන්න එපා. ඒකත් අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් කියලා ඒ මොහොතේම ඒ බැඳීමේ සම්බන්ධතාවය කඩන්න ඉවත් කරන්න මේක කරන්න ආවේ මේ කෙලෙස් මුල් තුන අයින් කරන්න මිසක් වාගේ අලුතෙන් සම්බන්ධතාවය දාගෙන හදාගෙන මේ පැවැත්ම පවත්ව ගන්න නෙමෙයි. මෙහෙමත් කරනවා. දැන් මෙතෙන්ට ආපු අය නොයෙකුත් අය මේ ධර්ම ටිකක් තේරුම් අරගෙන මේ කොටස් ගෲප් හදාගෙන තවත් ඒ වගේ දේවල් කරනවා. ඉතින් ඒවත් නිච්චසේ සුඛසේ අත්තසේ ගන්නවා. ඒවත් අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං තේරුම් අරගෙන ඒකට බැඳෙන්න එපා නිබ්බිදාය. ඇලෙන්න එපා විරාගය. රෝධ ගන්න එපා නිරෝධය. එහි ස්වාමීන් වහන්සේ අනිත් ප්‍රශ්නය මේ මේ ධර්මශාලාවේදී පින් අනුමෝදන් කරන්න මම ඇස් පියාගත්තාම මේ විකෘති උන මනුෂ්‍ය රූපයි සත් රූපයි පේනවා. දානශාලාවේදී ඇස් පියාගත්තාම පහන් වැටවල් වගේ පේනවා. ඒක මගේ ඒ වගේ දේවල් ඒ තමන්ගේ මනසට එන මානසිකාර ඒවත් නිච්චසේ සත්‍යසේ ගන්න එපා. සියලු දෙනාට පොදුවේ සමසේ පින් දෙන්න පින් පවරන්න පින් අනුමෝදන් කරන්න ඒ අයව මුදවා නිදහස් කරන චේතනාව. සියලු ඥාතීන්ට සියලු භූතයන්ට පෙරේතයන්ට දෙවිදේවතාවුන්ට කැපකොට පින් අනුමෝදන් කිරීම මනුස්සයෙකුගේ යුතුකමක් ඒක කරන්න ඕන. කිසිම ආපහු යමක් ශේෂක්වත් රටේකවත් ප්‍රතිලාභයක් වාසියක් ලාභයක් බලාපොරොත්තු නොවී මේක කරන්න ඕන. ආපහු යමක් අර ඉතිලා අර ඉති බවා බව හේතු නිසා කරන්න එපා. අර ඊයේ කිංචු සූත්‍රයේ කිව්ව ඉති බවා බව හේතු. ඒ වගේම මේ මේ පැවිදි වූ කෙනෙක් නම් යමක් ආපහු බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි කරන්න ඕන. මේක චීවර පින්දපාත සේනාසන ඉති බවා බව හේතු බලාපොරොත්තුෙන් නෙමෙයි මේ ඒකයි ඉති බව බව හේතුවා කිව්වේ. එහි ස්වාමීන් වහන්ස අනිත් ප්‍රශ්නය මේ අපි දන්න කියන ආනන්තරිය පාපකර්ම කරපු අයට අනුකම්පාවෙන් අපිට යමක් කරන්න පුළුවන්ද තියෙනවා? කරන්න පුළුවන්. නමුත් ඒ ආනන්තරිය පාපකර්මය එයා කරගත්තදී එයාට අවසාන මරණ මොහොතේ ඔය ආනන්තරිය පාපකර්මය මිසක වෙන කිසිම චේතනාවක් සිතුවිල්ලක් අර ආසන්න කර්මය හැටියට එන්නේ නැහැ. මව මැරුවොත් පියා මැරුවොත් යම් ආකාරයකට අර ඒ විදියට කරොත් ඒක වෙනවා. හැබැයි සංඝ වේදය කියන ආනන්තර්ය පාප කර්මය තමන් තේරුම් ගත්තනම් ජීවිත කාලය තුළ ඒක පාටිමුක්ක උද්දිස්සන්ති වෙලා ඒකෙන් සාමුලින්ම නිදහස් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක ආසන්න මොහොතේ එන්නේ නැහැ. ඒකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ධම්මානුධම්ම පටිපදාවේ හැසිරුණොත් සතර කමඨාන් කළොත් මඟපල් ලබන්නත් පුළුවන්. අවසරයි අනුබුදු පියාණෙනි, එහෙම සංඝ භේදය කරපු බැච්මේට්ස්ලා ගොඩක් දෙනෙක් ඉන්නවා. ඒක නිසා තමයි සංඝ භේදය විශේෂයෙන්ම මේ සූත්‍ර ත්‍රිපිටකේ හොයලා කිව්වේ. අද වෙන විට මේ රටේ සම්මතයෙන් ඔය බාලි බෞද්ධ පාලි විශ්වවිද්‍යාලවල ප්‍රියවෙන්වල ඉගෙන ගත්ත සම්මත සියලු ස්වාමීන් වහන්සේලා සිල්මෑනියෝ මේ කියන සංඝ භේදයට අහුවෙලා තියෙනවා. අහුවෙලා ඉතින් ඒ සියලු දෙනාට අනුකම්පාවෙන් අපි මේ කිව්වේ මේකට මේ කමා කරගන්න පුළුවන්, පාටිමොක සංවරයේ පිහිටන්න පුළුවන්, තමන් අතින් වරදක් වුණ බව දැනගෙන ඒකට කමා කරගෙන ඒකෙන් මිදී නිදහස් වෙලා නිවැරදි පාර මාර්ගය හොයාගෙන මේ ත්‍රිපිටකලාට මේ තියෙන අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් තේරුම් අරගෙන ඒකට නොබැලී විදාය විරාගය නිරෝධ පටිසා හතර කමටහන් කරන්න. එතකොට ඒකෙන් මිදී නිදහස් වෙනවා. අවසරයි අනිත් අවසාන ප්‍රශ්නය. ඊයේ දේශනාවේදී එතුමා කිව්වා මේ මතපිට නැති කිසිම මේ පටවියාපෝ තේජෝ වායු මේ
දතුකට අපිට ගන්න අයිතියක් නැහැ කියලා මම දැනගන්න කැමති දැන් ඔය මේ රත්නපුරේ පැත්තේ මණික් පතල් වල වැඩ කරන මේ පතල් කර්මාන්තේ කරන අයට පාපයක් සිද්ධ වෙනවද නෑ පාපයක් නෙමෙයි ඒ අයට යම් ආකාරයකට මේ ලාභය ලැබෙනවා හැබැයි ඒ අය ධර්මය දන්නවා නම් ඒක නිච්චසේ සුඛසේ අත්තසේ ගන්න ඒකෙන් මානියක් මමත්වයක් ඇති කරගන්න ඒක අයුතු වැඩ සඳහා පාවිච්චි කරන්න අසාධාරණ අයුතු වැරදි දේ සඳහා පාවිච්චි කරන්න ඒ ධනිය ඒක ධර්මතාවයෙන් ඒගොල්ලන්ට ලැබෙන දෙයක් ඔය මැණික් වගේ දේවල් ඔය පොළොවෙන් ලැබෙන දේවල් ධර්මතාවයෙන් තමයි ලැබෙන්නේ ඒ ධර්මතාවය ඉතින් ඒක නිසා දැන් හැබැයි දැන් බලන්න මේ මැණික් ලැබුණු අයත් දැන් પરම්පරා තුන හතරකට පෙර මැණික් ලැබිලා බොහෝම පොසත් වෙලා වතු පිටි ඉඩගඩම් යාන වාහන ඉඩගඩම් ඔක්කොම අරගෙන තියෙනවා પરම්පරාවක් දෙකක් යනකොට අතේ සතියේ නැහැ එහෙම වෙලා තියෙන પરම්පරා තියෙනවා ඉන්නවා මොකද ඒ එක પરම්පරාවකට තිබුණා හිටිය ඊගාවේ ඇයට නැහැ ඒ ධර්මතාවයක් නැහැ ඒකද සදාකාලින නිච්ච නැහැ ඒකත් අනිච්චම් ඒකත් සුඛ නැහැ ඒකත් දුකින් ඒකත් විපරිණාමයට පත් වෙනවා මේ අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං මේ පැවැත්ම තුළ තියෙන සියලු දේවල් වලට ගැළපෙන විදියට තේරුම් ගන්න ඕන සකස් කර ගන්න ඕන හදා ගන්න ඕන ඒකයි කිව්වේ අර ඔය අටලෝ ධම්ම පුතේ ලාභ ලාභ අලාභ මේ යත අයස ඉඳා මේ ඔක්කොම නිච්ච නැහැ අනිච්චන් අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං යථා භූතං පජානාති අවසරයි අනුබුදු පියාණෙනි ඔබ වහන්සේට නිරෝගී දීර්ඝායුෂ අදිත්‍යාන කරනවා අදිත්‍යාන කරනවා